සප ර දත්ව හැමෝම් ඩියුකේන් බී චල ැෙන තවත් එක්තර වීඩියෝ පාඩම් දෙකටු කරගන්න න්නොම් ම මතක් කළ අප අධිනං ඉසහට උසස්පිල බීසිී විශ්ෂය වගේම ධර්මාචාර විභාගේ සඳහා අවශ්‍යතුරතුරුත් සාකච්ඡා කරන බව යනුව අද අපි ධර්මාචාර පාඩම් මාලාේ පළවෙනි පාඩම සාකච්ඡා කරන්න බලාපපුරොත්තුවෙන්නේ වාලාතය තියෙන ධර්මාචර වාාග සඳහා නීමමත පොත් පහෙන් දම් ප හැට ොත් එෙමනැත්තන් තේරවාදී බුදුදහමේ මූලි ගැන්වීමම් කියන්න පොතේ පළලවෙනි පාඩම තමයි සාකච්ඡා කරන්න බලාපරොත්වවෙන්නේ පලනි පරිච්චේද චතුරා සත්‍යය පිළිබඳු. අපි හෙට කලින් මතක් කලා මේ විභාගතිෙන වටිනාකම ඒ වගේම මොනොමොන වයස්සල කාන්ඩෝලෑඇයටද මේ සඳහ පෙන සිටින පුුවන්කිින්. සියල ස්තර කතා කර තිනෝ මොහෝ කැටලුවක් තියනොනාම් පලවෙනි අටම ඒ ීඩුව එක බල්ලා ඉන්නදික ගොඩක් හොඳ බව මතක් කරනවා අපේ නම් අපේ පාඩමත්තක එකතුවමු.ච සත්‍ය චතුර සත්‍යය බුදුදහම මූලික ගැන්වීමලින් එකක් කියෙලා අපිට සඳහන්කරන්න පුළුවන්. බුදුරහමුදුරු ගන්නන මූලික ගැන්නීම රාසියක්ක්තියනවා පටිච්ච සමපාදය කර්ම පල විග්‍රාය හේතු පලවාදය බුදුදහමගන්නන ප්‍රධාන සංකල්පොලින් කිහිපයක් ඒත්‍ර චතුා සත්‍යය සංකල් පොලින්, ප්‍රධානම සංකල්පයක් ලෙසාපට හඳු අන්න පුළුවන් මෙම දේශනා කොතරම් වැදගදද කියනවන ඇතැ මමුගතුම් බුදුදධාමේ හදවත කියෙල චතුරාර් සත්‍යයේ හඳුන්දුුනෝ. චතුරාර් සත්‍යය අන්නෙන් උතුම් සත්‍යය හතර අර්ථවත් කරනවා චතුර කෙල සඳහන්කාරණ හතරට ආරය අනු උතුම් ශේෂ්ඨයන අර්ථයමේතුළ ගැබ්බෙලා තියෙනවා එම සත්‍ය හතර විස්තර කරද්දී දුක්ක ආර සත්‍යය දුක්ක සමුදය ආර් සත්‍යය දුක්ක නිරෝධ ආරි සත්‍යය දුක්ක නිරෝධ ගාමී පටිපදාරය ආර් සත්‍ය වසේ මේ හතරාපිට සඳහන් කරන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ ධර්මය ගැමුරින් අවබෝධ කරගෙන අබෝධ කරගත්ත දහම දම්සක් පැතුන් සූත්‍රය මගින් ප්‍රථමින් දේශනා කරයි පස්සග මහනුන්ට පස්වගමහනුන්ට දේශනා කළව් දම්සක් පැතුම් සූත්‍රය තුළත් මේ චතුරාට සත්‍යය අන්තර්ගවන බව මතක තබාගන්න පස්ක මනු දෙෙසා බුදුරයන් වහන්සේ දම්සක් පයඇතුම් සූත්‍ර දේශනා කරදීමේ ඒ තුළ චතුර ස්‍යත් අන්තර්ගතවෙලා තිබුණා. සිංහල අර්ත්තක මේ සඳහංකරනවන දුක්ක ආර් සත්‍යය තුළලින් දුක අර්ථවත් කරනවා දුක සමුධාර සත්‍යය තුළින් දුක ඇවීමේ හේතුව සාකච්ා කරනවා. දුක්ක නිරෝධාර සතය තුළෙන් දුකෙන් නිදහස්වීම පිළිබඳ සාකච්ා කරනවා ක් रोධ ග नी ිප ्य තුලින් දුुකෙන් නිදහසවීමේ මාර්ගය කුමන්ද කළ සාකචානවා යම් किසි කෙනෙක් නිवाන්නවබෝධය සඳහා ගමන් කරද ඒ සම්पूර්ණ කරත යතු ආකාරය තමයි තුළින් විස්තර කරන්න. දම තු පළ ම් किසි පශ්යක් නැගති वाला प्र්‍රමෙන් රराම්භය කරගෙන ඊට පස में ආ ්‍යයි. විශස සත්්‍යහ අත රය සත්ත ලෙස හැඳවීමට හේතු කිහිපයක් තියෙනවා. අපිින් තුනක් විතර සාකච්ඡා කරම ආර්යන නාමේ බුදුන් හැන්නීමට යදාගනු ලබන අතර එම උත්තම් බුදුරාන් වහන්සේ විසින් සොයාගන්නාලාලද සත්‍ය හතර යන තේරුම සපයනො එකක්. දෙකමම සත්‍ය අවබෝධ කර ගැනීමෙන් ආරිභාවයට පත්වොන් නිසා අර සතති කලකන ආර්භාාවය කියන් නිවන අවබෝධ කරගන්න එමනත්තා රහත් පලට පත්වන කියනෙට. වගේම තුන තමයි කිසි දෙෙ වෙනස් නොවන බොරුණුවන තු සත්‍යයන තේරුුවෙන්ද ආරි සත්්‍ය ලෙස හුන්ු. එකෙන්ම චතුරාර් සත්‍යය කිසිම හේතුවක් නිසා වෙනස්වෙන් නෑ. එසේ වෙනස් නොවන නිසාත් අපි ආර් සත්‍ය කියලා සඳාන් කර නවා. ච සත්‍යය පිබඳව බුදුරයන් වහන්සේ දශනා කරපු සූත්‍ර කොටසක්කාර්ථයක් ධර්මාචාර පපොතේ සඳංගනවා පළවෙිනි පිටුවේ තමයි සච්්‍ය සංයුත්තයේ කෝටි ගාමගෙන වර්ගේ සඳහන් කොටස. දුහාහදු දේශනා කරනවා හමනි මෙම චතුරාර්සත් ධර්මය අබෝධ නොකරීම හේතුවෙන් මටත් ඔබටත් බොහෝ කාලයක් සසර් සරිසෑන්ුව සිදුවයි කියර බදුරාන් වහන්සේ දේශනා කරනවා. ඒැන මේ යම්කිසිකෙන චතුරාසත්‍යය අවබෝධ කරගන්න නැත්තං එට සසර සරිසාරන්ුවනො යම්කිි කෙනෙක් යම් අවස්ථාවක චතුරාය අවෝධ කරගන්න අනං එතැනත්තාට නිර්වාණය අවෝධ කරගන්න හ නැත්තා නිර්වාණය සාක්ෂාත් කරගන්න අවස්ථාව ලබෙන බවතමයි මෙතැන්දදි සඳාන් කරන්න. ඒ වගේ මේ සත්‍යයක ලක්ෂණ කිහිපේකුත් ප්‍රිතිදි කතාගන්නවා එම සත්‍ය හතරේ මූලික ලක්ෂණ තුනක් අපපිට දකින්න පුළුවන් ඒතමයි තත අවි තතහා අනං්‍යත කියලා. තතකිල අර්ථගන්න වන්නේ මෙම සත්‍ය හතර ඒ කාන්තේම සත්‍යයක් වන නිසා අවි තත කියල සඳහන් කරන්න මෙම ධර්ම කවරදාාවත් ලෝකයේ පවතින වෙනස් නොවන සත්‍යයක් නිසා එහම නැත්තන් ඒ කිසි කලකත් බොරු නොන නිසා ඒවගේ ය අවිතත ලක්ෂයන්ගේ යුත්වන නිසා අන්‍යත කියල සඳහන් කරන්න අන්පරිද්ධගෙන් නොසිටින සත්‍යයක් නිසා අන්පරිද්ධකෙන් කියන්නේ වෙනත් විදිහකි මේ සත්‍යය පවතින නැති නිසා. තො ඒක තමයි මූලිකම ලක්ෂණ තුන තත අවිතාත අනං්‍යත ඒ වගේ චතුරාර් සත්‍යය සම්බන්ධය අනුගමනය කළ තු කාරයන් හතරක්ද මේ ධර්මාචාර පොතේ විස්තර කරනවා ඒයනු දුක්කාාර සත්ත්‍යය කිය දුක පිළිබඳෝ පිරිසිඳ දැනගන්න ඕොනඒ පරිഞ්ජයන් කියෙල සඳහන් කරනවා දුක සමුධ ාර සත්‍යේ කියෑනන්නේ ප්‍රහණය කළේ තුවයික කියනෙ එක එක අපට සඳහන්කරාන්පුුවන් පහතා අ ්බං කියලා දුක්ක නිරෝධාර සත්්‍යයේ එක යනේ සාක් සාාත් කළේ තුයි කියන එක සච්චිකාතා බං දුක නිරෝධගාමිණ පඩිපදා අර සත්්‍යේ එක නේ දුක නිරෝධගාමිනි පටිපදා වැඩියයුතු බව භාවිතතා අ බංකිලේ සඳහන් කරනවා. සරලෝම කියරන පරිഞඥයෙන් යම් පහත අ්බාං සච්චිකා තබ්බං භාාවේත අබ්බං කියලා මේ සත්‍ය හතර පිළිබඳව අනුගමනය කළේතු කාරයන් හතර විස්තර කරන්න පුළුවන් අප පීට පසේ හතර පිළිබඳව වවෙගෙන් වසයෙන් පොඩි හැඳනීමක් කරමු ප්‍රථමින් අපි ස්තරගනු දුක්ක ආරය සාත්‍යය ආය සත් අතරින් පළමුයන්න තමයි දුක්ක ආය සසාත්‍යය ආරයෝ බුදුරජාන් වහන්සේගේ ස්යාගැනීමක් අනුව දුක කියණ කුමක්දිල මේ තුළදී විස්තර කරවා. විස්තාත්මක සහන් කරනුවන ආරයේ අෂ්ටාංගික මාார்ර්ගම ආයෂටාන්ගගේ මාார்ර්ගගේ දුකලෙස විස්තරවන්නේ මේ ම පහතින් සඳහන් කරන්න බලාපරත්නු ධර්මතා ඒවාල දන්නවා මේ වෙදත් ජාති ජරාාවයාදි මරණ සෝක පරිදේව දුක දෝමනස්ස උපායාස අපිය සම්පයෝග පිය වි්පයෝග, ඉච්චිත අලාබ පஞ்ச උපාදානක් කන්ද කියනේවා දුකට පත්වනවා එනිසාපි දුකාරිසාත්‍යය තුළද මේ පිළිබඳෝ විස්තර කළයුතුයි විස්තරවසේ මතක තාගතයතුයි න මේ දුක්කාර සත්්‍යය තුළ විස්තර කරන දුක්ක ආකාර තුනකින් අපිට දක්වන්න පුළුවන් ඒතමයි දුක්ක විපරිනාම දුක්කතා සංකාර දුක්කතා කියලා. එහි අමිහිරි අධ්‍යැකයිම්මලින් ඇතිවන සාමාන්‍ය දුක් දුක්කතා ක සඳහන් කරනවා. විපරිනාම දුක්කතා කියල සඳහන් කරන්න ජීවිතය එකද සැපතක්කෝ සතුටක් වෙනස් නොවේ හැමවිටම එකමසේ පවතින්නේ නැක කියෙනෙ එක කියැ වි පපරිනාම ක කියන්න වෙනස්ස වනක් ක කියෙන එකගේ කියන්න. කොහෝ සැපය එකම ලෙසකින් පවතිී නෑ කියන එක තමයි විපරිනාාම දුක්කතා කොලින් සඳහන් කරන්නේ සංකාර දුකතා ලේසි හිදුක පිළිබඳු හෙත සඳහංකළ ආකාර දෙකම තේරුම් ගැනීමට අපිගෙනො සංකාර දුක්කතා කියලා එකඩිය ගැබුරෙන් විස්ත කළ තුයි සංකාරගල ගැනීමේ පුද්ගල හටගෙන තියෙන සියලු බෞ්තිිකම දේ එහම නැත්තම් පුද්ගල සම්මුතිය යන්න මේ සංකාර දුක්කතා තුළ සඳාකනවලට මතග ඇති සබ්බේ සංකාරා දුක්කා කල සියලුුණම සංස්කකාරයෝ වෙනස්සන සුළ 60 ක කියලා අපි කතා කරන අන්නේ තවම මෙ එතන සංකාර දුක්කතා කියලා විස්තර කරන්නේ. මේක හංදි දවාල යම්කිසි ගැම්ෘතාවයක් දෙන්න මැති ඇත්තරම ධර්මාචා විභාගේ කියන තරං ලේසිනං නෑ මේ තොරතුරුටගේ එකතු කරගෙන අවශ්‍යනං මේහා සම්බන්ධ සටහනත්මඟින් ලබාගෙන පාඩන් කරීම සුදසිද්ධ කරන්න. යම්කිසි අවබෝධයක් තිබුණොත් අපි මේපිල් බන්ඳ සාකච්චා කරන්න පුළුවන් ඇතරම පිරිතුරක් ලබා දෙන්න පුළුවන්. අපි බලම මේ පාඩන්ටි කතා කරලා පේරකන ප්‍රශ්කර හොද අපි පිළතුරු සපයන් කියලා. බුදුරජාණන් වහන්සේ පළවමු ආර්සත්‍යල් පැහැදිි කල ඉඟනතුරු දුකට හේතුක මද්දි කියල දෙවන ආරි සත්‍යය තුළෙද විස්තර කරනවා පස්ස වගත අවසන් අමත බුදරයන් වහන්ස දේශනා කරනවා ඉදංකෝපන භික්වේ දුක්කමුද අරරි සච්චන් යායන් තන්නා පෝනෝ භවිකා නන්දිරාග සහගතා තත්්‍රර තත්්‍රාබිනන්දනී සේය තීදං කාමතන්නා බවතන්නා විභව තන්හා කියලා. එයනු දුක්ක සමුධාර් සතය ලෙස සඳහන් කරන්නේ තන්හාවයි. න්න හා පුනර් භව කියන එක ඇති කරනවා නන්දිරාගේ හා එක්ව නවා ඒ බවහහි ඇලීම සිදුවනවා ඒ කාමතන්නහා බවතන්න හා විභෝතන්නා වසයෙන් ප්‍රබේදගත්තුවනවා එතකොට මේ ආර් සත්‍යය අබෝධ කර ගැනීමේදී පුද්ගලේ දුකට පත්වන්නේ කුමන කාරණාව පිරිිබඳද කියලා ඔබෝධේ තියන නොනේ දුක කියන්නේ මොකද කියලාපි මුලින් කතාා කළ ඊට පස්සේ දුක ඇතිවනි කුමන හේතු නිසාධ කියලා පේත්තෙන්ද. සාචාරන්න දුක ඇතිව හේතු තමයි ද්ලයා කාමතන්හා බවතන්හා විභවතන්න්න කෙන තන්හාවන් සම්ග එකතු හිමනිසා. තවත් සරලෝ මතක්ක නොන කාමතන්හා කැන රූප ශබ්ද ගන්ධද රස ස්පර්යණ පංචකාමවස්තුූන් කෙරෙහි ඇතිවන එලීමට බවතන්හා කළ කියයන්නේ බවය පැතිම් වසයෙන් උපන් ආසා සමග ැඳීම නැත්තන් නැවත නවත ඉපදීමට ති ැකැමැත්ට. විබෝතන්නාව කල විස්තර කරන්නේ සත්්‍යය මරණින්මත්තු යල ඉපදීමක් නැත. මේ ජීවිතයෙන් අවසංවන්නේය කන උච්චේදවාද ෘෂ්ටිය සමග ඇතිවන තන්නාවට තමයි අපි විබෝදන්නාව කියලා විස්තර කරන්න. තුරබි දුක ගැන කතා කලා දුක ඇවීමට හේතුව කතා කලා ඉට පස්ස අපිට තියෙන්නේ දුක නැති කිරීම කෙනෙම නැත්තන් දුක්ක නිරෝධාරය සත්්‍යය දුක නැතිකිරීමට හේතුව පිළිබඳව කතා කර නවාමිතේදි දුක් නිරෝධාරය සත්‍යයතු ෙහම නැතන් දුක නිරෝධයකිරීම ැ කිරීම තමයිම හහිදී අර්ථගන්නුවන්නේ යම් යම් වස්තූම් කරෙහි ඇති තෘෂ්නාව සම්පූර්ණය විවත්කිරීම තුළින් ක සම්පර්ණයම නැති කළ හැකි බව බදුරයන් වහන්සේ දේශනා කරනවා. එම නත්තන් තන් හා නිරෝදේහවා තන්හාාව දුරලීම තුළින් නිවන් අවබෝධ කරගන්න පුළුවන් කියල තමයි විතෙන්ඩි සාකච්චා කරන්නේ එහම් දුක නැතිකිරීමටන් තෘෂ්නාව සම්පූර්ණයම ඉවත් කළේතුයි. අවසාන්ගේ දුක නිරෝධගාමිණී පඩිපදාාර සත්‍යය එනම් දුක නැතිකිරීමේ මාර්ගයයි දුක නැතිකිරීම මාර්ගෙලෙස්ස සඳහන් කරන්නේ ආර්්‍යෂ්ඨාංගික මාර්ගගේ අවබෝධ කරගැනීම. ාග ර්ගක න සම්ම ද සමා සංකප, සම්මාචචා සම්මා කම්මාන්ත සම්මා ආජීව සම්මාවායාම සම්මා සමාධිකෙන අංග අට මේ අග අට පිළිබඳ අබෝධ කර ගැනීම දුක සම්පූර්ණයව නැති කරගන්න පුළුවන් දුක සම්පූර්ණයම නැති කලා ගේ කියන පුදගලයා ආර ූමේ සඳහ සුදු සෙබ පත් හම නැ තන් හතරවනි ප වරටාවට පස්සේ යා ආරයෂ ාංගි මාර්ගගේයට පිවිසන්න ළුවන් ආරෂ ාගි මාර්ගගේ කටියවුට රීම තුළින් නිවන්න අවබෝධ කරගන්න පුළුවන්. එනිසා චතුරා සත්‍යය තුළ විස්තර කරන්නේ පුද්ගලේ පිළිවවෙලින්ක් තමාම පිළිබඳවබෝධය ලබාගෙනනෙම් නැත්තන් දම පිළිබඳ අවබෝධයෙන් ලෝකයේ සත්‍ය පිළිබඳ අවබෝධය ලබාගෙන වටහාගෙනේ පුද්ගලයක් කොහොමද පිළිවෙලින් නිවන්න අවබෝධ කරගන්නට සදුසු පුද්ගලයේ බවට පත්වෙන්නේ කලා එ තුළ දුක සත්‍යය තුළෙන් දුකත්ඒවගේ දුක ඇත්වීමට හේතුවත් දුක නැතිකිරීමත් දුක නැති කිරීම මාර්ගය සම්पूර්ණ වසයෙන් අපි සාකච්ඡා කරනවා චතුත්‍ය කියන කොටසං මේ පිබඳු සම්පූර්ණ අබෝධය වට හොඳටම ප්‍රමාණවත් අහන නෑම් ප්‍රශ්නයකට පිළතුර ලබාදීම සඳහා බොහොවිට දුක්ක නයෝදගාමිනි පටිපදාර සත්‍යමවිමසීමටල අකරාන්නකවතින්. අපි යම්කිසි විස්තරයක් කළලා අදෂ්ටාන්ගේ මාර්ගගේ පිළිබඳ හැ් මක් කලා චතු්‍යයව අවසානන්ගේ වසෙන් විස්ත ක පුද්ලෙකට නිවන් අවබෝධ කරගැනීම හැකියාවේ තුළින් ලබනවා කියළ විස්තර කලා ටම ප්‍රමාණුවත්තවන්ගේ පිරිතුර ලබාදීීමදී. මෙත ජප ආෂ්ටාග මාග්‍ය තා පිළබඳ ත් ස්තරෑ වශ්‍ය ැයි අපි ඉදිරියේදි වෙනම පාඩා කොටසක් ෙන යෂ්ටාංගක මාර්ගය කියලා එනිසා අපි මෙතන්දිය ගැෙන කතා නොකරමු කොටස තවටිකක් දිගවැඩ වෙනනිසා මහිතනෝමී කොටසස්වාලට ප්‍රමාණවත් කියලා. මේගේම වටින් පාඩක් කොටසකගේ අප තා මික්මනින් හම්බයම මේ පාඩමීමම අපි දෙවනිි කොටස ස් රහට සාකච්චා කරන්න බලාපොරොත්තුනු ත්‍රරක්ෂණයේ පිළිබඳ. අනිත්‍යේ දුක් අනාත්ම පිළිබඳ මමුලි මතක් කලාගේ එතරම් රසවත් පාඩන් කොටසක් නෙවේ වගේම ටික ක්‍රහට උගන්නත් අමාරු පාඩන් කොටසක් චතුරාරි සත්තිකයාන්නේේ බුදු දහමේ මූලිකම හරයක් සංකල්පයක් ඒ පිබඳු අබෝධ යාලට ගොඩක් වටින සාන බෝධයක් ල ාගත්තු. මාचार भाගේ ප්‍රශ්නකට අපිට පිටතුරු ලබාදීම ැකාව තියනෝ එනිසා දිගටම එකතුලායින්න ඔला පඩගඩටක අවශ්‍යකන සටහන් නොමැති කෙනෙක් नाම් ටිගම් රප එකතුන්න පුල එකතුළලායි අවශ්‍යකන සටහන්ටි එකතු කරන මේ भाගගේ සඳහා සූතාර වෙන්න කලली මතක් කලාගේ ොඩක් වට නෝම භගෙන ොන හ ගැට ුවක් භාගෙන තියනවා ට අති තිය විඩියयो බලන්න මේ හා සම්බන්ධ හෙදිमाන් සියල තොරතුරු සාකච්ච කල තිනවා හමතරටම තිරවාන් සරණයි うん。<music>